සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වපට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජාතික බුද්ධි ප්‍රධානියා ඉල්ලා අස්වේ. ඡන්දය ඉලක්ක කර ජාතිවාදය හෝ ආගම්වාදය ඇතිවන ප්‍රකාශ දේශපාලනඥයන් නොකළ යුතු බව ජනපති පවසයි. ආගමික සංහිඳියා මණ්ඩලයකට යෝජනා. අපේ මගේ යෝජනාව මම අපේ සංඝයා වහන්සේක සාකච්ඡා කරලා තියෙනවා. ආගමික සංහිඳියාව මණ්ඩලයක් ඇති කරන්න. පාර්ලිමේන්තුව කිසිවිටකත් ජනපති බලතල අභියෝගයට ලක් කරන්නේ නැති බවට කතානායකවරයාගෙන් නිවේදනයක්. විමල්ගෙන් බිලියනයක් ඉල්ලා සතුසින් එන්තරවාසියක්. කැකිරාවේ රිය අනතුරකින් සිසුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට, අකුරැස්සේ අනතුරකින් 17 දෙනෙකුට තුවාල. ලබන වසරේ සිටම අභ්‍යවකාශයට යාමට සංචාරකයන්ට අවස්ථාව. දේශීය ප්‍රවෘත්ති. ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය දුහරයෙන් ඉල්ලා අස්වුණා. සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වන බවට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙන බවයි වාර්තා වන්නේ. ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙසද කලක් කටයුතු කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබා දුන්නේ පසුගිය 29 වනදායි. මේ අතර කිසිදු දේශපාලනඥයෙකු ඡන්ද ඉලක්ක කර ගනිමින් ජාතිවාදය සහ ආගම්වාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මුලදී උපදේශයේ පැවති රටමිනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සමාප්ති උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. රට වෙනුවෙන් එකට සිටිමු මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උළෙල මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ උපතිස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවුණා. එහි අරමුණ වන්නේ ජනාධිපති කාර්යාලයේ සහ රජය මගින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන සහ සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කරමින් එහි කඩිනම් ප්‍රතිලාභ ජනතාවට ලබා දීමයි. මෙතෙක් විසඳුම් නොලැබුණු දීර්ඝකාලීන ජනතා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමද රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනින් සිදුවනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 136ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 1178ක් ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 52.4ක්. මෙමගින් ප්‍රතිලාභ හිමි කරගත් පවුල් 36,000කට අධිකයි. මෙම සමාප්ති උළෙලේදී ජනතාවට ඉඩම් වූ ලබා දීම, නව ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිතුමා තින් සංකේතවත් කෙරුණා. පහුගිය අප්‍රේල් 21 ඉඳන් මේ රටේ ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ බෝම්බ පිපිරීම හා ජීවිත විනාශය ඔබ දන්නවා. ඒ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මොකද රටට සිද්ධ වුණේ? 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. රටට විශාල ආර්ථික අලාභයක් සිද්ධ වුණා. සංචාරක ව්‍යාපාරයේ කඩා හැලුණා. නමුත් ඒ සියල්ලට වඩා ඇති වෙලා තියෙන පාඩුව කුමක්ද? ඒ බෝම්බ පිපිරීමෙන් පස්සේ රටේ බෙදීම් වෙම්බීම් වැඩි වෙලා තියෙනවා. ඒ බෝම්බ පිපිරෙව්වේ ජීවිත විනාශ කරන්න විතරක් නෙවෙයි, රට ජාතීන් වර්ග විදියට කඩන්න බෙදන්න විනාශ කරන්න. අන්තවාදය හා ත්‍රස්තවාදය බෝම්බ පුපුරන්න විනාශකාරී කරන්නේ රටවල් බෙදන්න කඩන්න විනාශ කරන්න. ඒ උන්ගේ ඉලක්කය අද ලංකාවේ සාර්ථක වෙලා තියෙන්නේ. ඇයි ඒ? දේශපාලඥයෝ ඔක්කොටම කලින් රට වෙන් කරනවා, බෙදනවා ජාතීන් විදියට. ආගම් විදියට බෙදීම වැඩි වෙනවා, ජාතීන් විදියට බෙදීම වැඩි වෙනවා, ඒ වගේම භාෂා විදියට බෙදීම වැඩි වෙනවා, කුලවාදයේ විදියට බෙදීම වැඩි වෙනවා. මේක මේ රටේ විනාශයක්. ඒ නිසා මම විශේෂයෙන් යමක් කිව යුතුයි. ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පිපරුවේ ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්න එපා. ඒක නිසා මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සෑම කෙනෙක්ම සමගියෙන් ජීවත් වෙන්න ඕන. මේ අවුරුද්ද අවසානයේ තියෙන මැතිවරණය නිසා දේශපාලඥයෝ මේ රටේ හුඟ දෙනෙක් වැඩ කරන්නේ ඡන්ද ඉලක්ක කරගෙන. ඡන්ද දිනන්න බලාපොරොත්තු වෙන්නේ ජාතිවාදීන්. මේ හැම දෙයක්ම අපි හිතන්න ඕන. අපි බෙදුනොත්, කැඩුනොත්, වෙන්ුණොත් අපි ඔක්කොම රටම පරාදයි. මෙම සමෘද්ධිය අපි ලබා දෙන්නේ මේක යැපුම් දීමනාවක් හැටියට නෙවෙයි. ඇත්තරම පහුගිය රජයේ කාලේ මානසික තත්ත්වය ඔක්කොගෙම හදලා තිබුණේ මේක යැපුම් දීමනාවක් හැටියට. නමුත් අද අපිට අවශ්‍ය කරනවා ඒක වෙනස් කරලා මේ යැපුම් දීමනාවක් කියලා හිතන එක අලුතෙන් හිතලා දිරියෙන් නැගිටිමු කියලා තේමාවක් හැදුවා. ඒ තේමාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා හැමෝගෙම ඔළුව වෙනස් කරන්න. හරක බාන හදාගෙන, ගොම ටික දෑතින් අරගෙන, ගහට කොළට දාලා, දහඩිය මහන්සියෙන් වගේම ධෛර්යයෙන් යුතුව තමන්ගේ භූමිය සශ්‍රීක කරපු ඔබ වැනි පිරිසකට
ජනාධිපතිතුමාගේ උදාර සංකල්පයක් යටතේ මෙවැනි වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ඒ භූමියේ නිර්වෘල් අයිතිය ලබා දෙන දසලක්ෂයක් ඉඩම් ඔප්පු ලබා දෙන ජාතික වැඩසටහනට අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ 2000 ගණනකට අද ඒ අයිතිය ලබා දෙන්නට ලැබීම ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙන බව ප්‍රකාශ කරමින් ජාති පක්ෂ භාෂා සංස්කෘත ආගම් කියන සියලු පටු සීමාවලින් ඔබට ගෙහින් සියලුම ශ්‍රී ලාංකිකයන් සමානතාවයෙන් ජීවත් වන්නට හැකි වේදිකාව සැලසීම තමයි මේ ගැඹුරු අර්බුදයෙන් අපට මිදෙන්නට පුළුවන් වන එකම ක්‍රමය. මේ අතර තුනුක්කුයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මල්ලා විරෝහලේ වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානයේ ඩිජිටල් තාක්ෂණයේ උසේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. එම මධ්‍යස්ථානය සඳහා රජයේ වැය කළ මුදල රුපියල් මිලියන 37ක් මුලතිව් දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘති කාර්යාලයේද අද විවෘත කෙරුණා. අමාත්‍යවරුන් වන දයාගමගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරම්, කාදර් මස්තාන් සහ එස්. සිවමෝහන් යන මහත්වරුන් පිරිසක් මීට එක්ව සිටියා. මේ අතර වැලියොය කිරිබ්බන් වැව ජලාශයේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එය ජනතා අයිතියට පත් කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු වුණා. මෙම ජලාශයට මත්ස්‍ය පැටවුන් දසදහසක් මුදාහැරීමද ඊට සමගාමීව සිදු කෙරුණා. කුඹුරු අක්කර 900ක් වගා කෙරෙන මෙම වැව ප්‍රතිසංස්කරණය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 103ක්. කිරිබ්බන් වැව කොට්ටාසේ ජනකපුර ඒකකයේ විදුලි වැට කිලෝමීටර් 8ක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 55ක ෂෙක් පැත බහර දීමද සිදු වුණේ ජනාධිපතිතුමා අතින්. ත්‍රෛනිකායික සංඝ සභාව සිදු කළ නිවේදනය අනුව ඉදිරි කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මල්මතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංකොට විජිතසිරි ස්වාමින් වහන්සේ බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා මල්මතු පාර්ශවයේ අනුනායක ස්වාමින් වහන්සේ බැහැදැක කරුණු සාකච්ඡා කළා. අනතුරුව සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙන්ම අනුනායක ස්වාමීන් වහන්සේලාද මාද දැනුවත් කිරීමට පියවර ගත්තා. වැරදිවලට සැකයට පාත්‍ර නොවුන, එහෙත් අමාත්‍යවරුන් වශයෙන් තමන්ගේ කටයුතු ඉටු කරමින් සිටින මුස්ලිම් අමාත්‍යවරු රජයෙන් ඉවත් විය යුතු නැහැ කියන අදහසයි. ඒ අදහස තමයි අදත් අපි සාකච්ඡා කරන්න යෙදුනේ. එතුමා ඒ පිළිබඳව ප්‍රසාදේ පළ කළා. විහාර දෙකේම මහානායක හාමුදුරුවෝ ඇතුළත්ව සංඝයා වහන්සේලා මේ අදහස ඉදිරිපත් කිරීම පිළිබඳව සමස්ත වශයෙන් අපි කල්පනා කරනකොට අපේ රට තුළ ඉදිරි කටයුතු සිදු කර ගැනීම සඳහා සියලු ජාතීන් අතර අවිශ්වාසයෙන් තොර සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. සංවිධාව ගැන වැදගත් අදහස් ගණනාවක් අපේ නියංගොඩ විජසිරි අනුනායක ස්වාමීන් වහන්සේ අපිට ලබලා දුන්නා. මම ඒක අගය කරනවා. ත්‍රෛනිකායික නිවේදනය අනුව, සංඝ සභාවේ නිවේදනය අනුව අපි අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වසර 50කට පසුව කාපට් අතුරා සංවර්ධනය කළ නයාපාමුල නාගොඩ ප්‍රධාන මාර්ගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 4795ක් වැය කළා. ඒ සඳහා සුදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබා දුන් අතර මෙම මාර්ගයේ කිලෝමීටර 12ක ප්‍රදේශයක් සංවර්ධනය කෙරුණා. ගින්ගංගේ පැතිබැම්මද මේ සමගම සකස් කර තිබෙනවා. අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර විවිධ ආගමිකයන් අතර පැන නැගී ඇති සැක සංකා දුරලීම හා ආගමික සමගිය වෙනුවෙන් ජාතික ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බද්දේගම පවුල් 4500ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය නිකුත් කළ නිවේදනය පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන බවයි. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි මෙය පැවැත්වුණේ. මේ රටේ අද තියෙන ආගම් පිළිබඳ තියෙන ભેදේ අපේ සිංහල ජනතාව බයයි. දැන් මොකද්ද මේ සිංහලයන්ට වෙන්නේ, මොකද්ද බෞද්ධයන්ට වෙන්නේ කියලා ආදන්න මුස්ලිම් නිලධාරියෙක් කිව්වා. සුමාන තුනකින් පස්සේ කියලා අල්ලපු ගෙදර මිනිහාට කතා කරා. අපි එක එක්කෙනා අවිශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම බෝම්බෙන් පස්සේ සිංහල මිනිස්සු එකතු වුණා. ඒ සිංහල මිනිස්සුට දෙමළ මිනිස්සු එකතු වුණා. මුස්ලිම් මිනිස්සු ආපහු එකතු වුණා. යන්නේ එතන තියෙන එක තමයි ගිය සතියේදී බෙදිලා ආපහු මුස්ලිම් මිනිස්සු වෙන් වෙලා එකතු වුණේ. ඒක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. ඒ පිට වෙලා ගිය ඇමතිවරු ඔක්කොම එක කතා කරන ආපහු මෙතෙන්ටම අරගන්න.
කොයි ආගමකට අයිති වුණත් අපිට සාමකාමීව ජීවත් වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තියනවා නම් අපිට අනාගතය ගැන කියන්න අමාරුයි. අපි එක දන්න කොටසක් කොන් කරොත් ඒ ඇයිද අන්තවාදයට 1983 දෙමළ ජනතාවට සිදුුණේ ගැන. ඒ නිසා අපි කොහොමද මේක විසඳන්නේ? මේක දේශපාලනය කරේ විශ්වාසයක් නැහැ. ඒත් වැඩි ජනතාවක් අද තමන්ගේ පන්සලට යනවා, තමන්ගේ පල්ලියට යනවා. අන්න එතන යම් කිසි විශ්වාසයක් ඇති කරලා තියෙනවා. අපි මතක තියාගන්න ලෝකෙම ඉන්න සිංහල බෞද්ධ මිලියන 14යි. ඒ ලංකාවේ ඉන්නේ. අපේ පැවැත්ම නම් ඔක්කොම එකතු වෙලා අපි මේ ගමන යනවනේ. අන්න ඒකයි අපේ නායක ස්වාමීන් වහන්සේලා, ත්‍රිනිකායක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරේ. එකක් බෞද්ධයන් මේ රටේ බෞද්ධයෝ. එහෙනම් බුද්ධ ආගමට අපි ප්‍රමුඛත්වයේ දිය යුතුයි. අනික හැම ආගමේ එක්කෙනෙක්ටම ඒ ඇයට ආගමික නිදහස තියෙන්න ඕනේ. මගේ යෝජනාව මම අපේ සංඝයා වහන්සේක සාකච්ඡා කරලා තියෙනවා ආගමික සංහිඳියාව මණ්ඩලයක් ඇති කරන්න. ඒකේ සමාජිකයන් අපි ඒ පත්කරණේව නෙමෙයි. ජනාධිපති පත්කරණ එකක්වත් අගමැති පත්කරණ එකක්වත් නෙමෙයි. ඒ ආගමික පාර්ශවයන් විසින් ඒ සුදුසු පුද්ගලයන් නම් කරන්න තිබෙනවා. ඒ ඇයට බාර දෙනවා ආගම් අතර තියෙන ප්‍රශ්න දිහා බලන්න. ඒව ගැන විසඳුම් ලබලා දෙන්න. රට තුළ ජාතිවාදය ඇවිලවීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවරුන් ඉල්ලා අසූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා හමු අවස්ථාවේදී මේ බව කියා සිටියේ. රටේ ඇති වූ තත්ත්වය හමුවේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පූජ්‍ය අතුරුලී රතන ස්වාමීන් වහන්සේගේ ජීවිත අවදානම ගැන සලකා තමන් මෙම තීරණය ගත් බව මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙහිදී කියා සිටියා. මුස්ලිම් දේශපාලනඥයන් සහ මුස්ලිම් ජනතාව කිසි දිනක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවද ප්‍රකාශ කළා. වසර 30ක යුද්ධයේදී මුස්ලිම් ජනතාව ඝාතනයට ලක් වූ අයුරු මෙම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නා. එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මුස්ලිම් ජනතාව ප්‍රථමයෙන් මුස්ලිම් දේශපාලනඥයන් පිළිබඳව විශ්වාසය ඇති කරගත යුතු බවයි. එම තනතුරුවලින් එසේ ඉවත්වීම සුදුසු ක්‍රියාවක් නොවන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ බවයි විපක්ෂ නායක කාර්යාල මාධ්‍ය ඒකකයේ සඳහන් කරන්නේ. මේ රටේ කීර්තිනාමයට විශාල හානියක් වීමේ ප්‍රවණතාවයක් තිබුණා. ද්වේෂ සහගත වෛරී කතා කුපිත කිරීමේ තත්ත්වයන් ඇතිවීම තුළ රට තුළ ඇතිවෙන හානි වළක්වලා ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අප රටට ඇතිවිය හැකි පළවිපාකත් හිතේ තියාගෙන අපේ මේ රටේ සදාකල් පවතින සංහිඳියාවක් අවශ්‍යයි. අපේ අතර කිසි විටක ද්‍රෂ්ටභාවයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ කියන සහතිකයක් අපි ලබා දුන්නා. එතුමන්ට එවැනි ආකල්පයක් තිබුණා. මොකද මේකෙන් තවත් මේ ජාතීන් අතර තියෙන ද්‍රෂ්ටභාවය තවත් ව්‍යාකූල වෙන්න පුළුවන් කියන එක පිළිබඳව එතුමා අවධාරණය කළා. ඒක අපි එලෙසම පිළිගත්තා. ඒ වගේම ඒක අපි අතිපූජ මේ අතර ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන් සිය දුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරුන් එසේ සිය දුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය 3 වනදායි. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු 9 දෙනෙකු එම පිරිසට ඇතුළත්. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් රුපියල් බිලියන 1ක වන්දියක් ඉල්ලා සතොස ආයතනය එන්දරවාසියක් යවා තිබෙනවා. කඩුවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකින් සතොස ආයතනයේ කීර්ති නාමයට හානියක් සිදු බව සඳහන් කරමිනුයි මෙම එන්දරවාසිය යවා තිබෙන්නේ. සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට විමල් වීරවංශ මහතා එහිදී ප්‍රකාශ කර තිබුණා. ඔහු සඳහන් කරන ස්ථානයකට හෝ දිනයක කිසිදු සතොස වාහනයක් ගොස් නැති බව එම ආයතනය අවධාරණය කරනවා. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි සතොස ආයතනය පෙන්වා දෙන්නේ. මෙම ප්‍රකාශය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළි කරන ලෙසද සතොස ආයතනය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීම් කර තිබෙනවා. පාර්ලිමේන්තුව කිසි විටකත් ජනාධිපතිතුමාගේ බලතල අභියෝගයට ලක් කරන්නේ නැති බව කතානායක කරෝ ජයසූරිය මහතා සඳහන් කරනවා. එසේ වුවද පාර්ලිමේන්තුව අනුමත කළ කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක්වීමෙන් ජනතාව තුළ වැරදි මතයක් ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා සඳහන් කරන්නේ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවැරදි තොරතුරු දැක්වීමට කතානායක මාධ්‍ය කාර්යාලය නිවේදනය නිකුත් කර තිබෙනවා. අප්‍රේල් 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සුවබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි එකඟතාවයකට අනුවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව සම්මත කළ නවස්ථාවර නියෝග අනුව පැවැත්වෙන මෙම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය වෙත විවෘත කිරීමද පාර්ලිමේන්තුව අනුමත කර ඇති බව කතානායකවරයා සඳහන් කරනවා. ඇමරිකාවේද මේ සඳහා උදාහරණ පවතිනවා. ඇමරිකා මහජන කොංග්‍රසය පත් කළ කාරක සභාවක් හමුවට එරට නීතිපතිවරයා සහ රහස් තොරතුරු සේවයේ අධ්‍යක්ෂවරයා කැඳවා ප්‍රශ්න කරන අයුරු ලොව පුරා මාධ්‍ය ඔස්සේ සජීවව විකාශය කෙරුණා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කරුණු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර නොසිටීමට අපගේ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවයි කතානායකවරයා පෙන්වා දෙන්නේ. ස්ථාවර නියෝගවලට අනුව පොදු එකඟතාවයකින් ආරම්භ කළ එමෙන්ම පාර්ලිමේන්තුව අනුමත කළ ක්‍රියාදාමයක් නැවැත්වීමේ අවසන් බලය පවතින්නේ පාර්ලිමේන්තුව සතුවයි. ඒ අනුව විශේෂ කාරක සභාවේ කටයුතු වැළැක්වීම කතානායකවරයාගේ අභිමතය පරිදි සිදු කළ නොහැකි බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කැකිරාව කොරසගොල්ල බන්සන්ධියේදී සිදු වූ මාරක රියානතුරකින් පාසල් සිසුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතල තුවාල ලැබුවා. අවිස්සාවේල් ප්‍රදේශයේදී සිදු වූ තවත් රියානතුරකින් 8 හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වුණා. මේ අතර අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරු ඇතුළු 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කැකිරාව අනුරාධපුර මාර්ගයේ තිබ්බටුවැව කොරසගල්ල මන්සන්ධියේ මාර්ගය අසල රැඳි සිටි සිසුන් පිරිසක් අධික වේගයෙන් පැමිණි කැබ් රථයක ගැටී තිබෙනවා. රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිසුන්ද යට කරගෙන මාර්ගයේ නිවතට පැන මෙසේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. බියගේ සිසුන් 3 දෙනා වයස අවුරුදු 14, 15 සහ 16 යන වයස්වල පසුවන්නන්. උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා බස් රථයකින් ගමන් කිරීමේ අපේක්ෂාවෙන් ඔවුන් මෙම ස්ථානයේ රැඳී සිටි බව පැවසෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් සිසුවා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමේ අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. අනතුර සිදු කළ කැබ් රථයේ රියදුරු පලා යමින් සිටියදී එපලෝගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. කෙසේ වුවද මෙම අනතුරත් සමග කෝපයට පත් ජනතාව ඒ නවය මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා විරෝධතාව කඩිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් 8 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. දරුවාගේ මව සහ ත්‍රිරෝද රථ රියදුරා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බවයි කොස්ගම පොලිසිය සඳහන් කළේ. කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාම්ප්‍රදායික වඩුමඩු තහනම් නොකෙරෙන අතර ජංගම ලීමෝල් පමණක් තහනම් කෙරෙන බව මාවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විෂය භාර අමාත්‍යවරයා ලෙස 2014 දෙසැම්බර් 3 වන දින ප්‍රකාශයට පත් කළ අංක 1891 26 දරන දැවමඩු ලියාපදිංචිය හා දේපළ සලකුණු අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සාම්ප්‍රදායික වඩුමඩු තහනමට ලක් නොවන අතර 2022 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු ජංගම ලීමෝල් පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියමිතයි. දෙවෙන පුරා ජංගම ලීමෝල් 300ක් පමණ මේ වන විට ලියාපදිංචි කර තිබෙනවා. නිකුත් කිරීමට යෝජිත ගැසට් නිවේදනය මගින් තහනමට ලක්වන්නේ මෙම ලීමෝල් පමණක් බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. මෙතෙක් ලියාපදිංචි කර ඇති ජංගම ලීමෝල් 2022 වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවසර පත්‍ර නිකුත් නොකරන අතර දැව ව්‍යාපාර සඳහා වන ලියාපදිංචි කිරීමේ සහතිකයේද ස්වයංක්‍රීයව අවලංගු වනු ඇති. නීත්‍යානුකූල ක්‍රමවේද යටතේ ලී ලබා ගන්නේ නම් ඕනෑම අයෙකුට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට මෙම නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රයට අනුව බාධාවක් ඇති නොවන බවද එම අමාත්‍යාංශය අවධාරණය කරනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලේ රජමහා විහාරය, රුවන්වැලි සෑය හා මිරිසවැටි යන විහාරස්ථානයන්හි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මිහින්තලා රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. විහාරස්ථානයේ අඩුපාඩු පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවකටද එක් වුණා.
පුදබිමෙත් රජමහ විහාරස්ථානෙත් අඩුපාඩුකම් සියල්ලක්ම අපි අවබෝධ කරගත්තා. අඩු ලුහුණුකම් දිනවකවානු සහිතව අපි ක්‍රියාත්මක කරලා මිහින්තලා පුදබිමේ ඒ ඓතිහාසික අභිමානය සාක්ෂාත් කරන්නට අපිට ගන්නට තිබෙන සියලුම පියවර අපි ගන්නට කටයුතු කරනවා. අමාත්‍යංශයේ විශේෂ අවධානය මේ උතුම් සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ලකටම යොමු කරලා අපි ඒ සියල්ලක්ම අංග සම්පූර්ණව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. රුවන්වැලි මහවිහාරය හා මිරිසවැටිය මහවිහාරය වෙත අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ ඉන් අනතුරුවයි. එම විහාරස්ථාන දෙකෙහි විහාරාධිපති හිමිවරුන් සමග දැනට සිදුකිරෙන සංවර්ධන කටයුතු හා පවත්න අඩුපාඩු පිළිබඳ අමාත්‍යවරයා සාකච්ඡා කළා. අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහානිකායේ අනුනායක සිංගප්පූරුවේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධිපති සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය පූජ්‍ය පාතිකම ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්ුණා. උගත් පඬිරුවනක් වූ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමින් වහන්සේ සිංගප්පූරුවේදී අපවත් වන විට 88 වන වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය දිවිනට රැගෙනීමෙන් අනතුරුව කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබුණා. එම විහාරස්ථානයේ ඇතුළු විහාර ගණයේ අධිපති ධුරේදී දරු පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමින් වහන්සේ ග්‍රන්ථ රැසක්ද රචනා කර තිබෙනවා. භාෂා හයක් හොඳින් හැසිරවිය හැකි උන්වහන්සේගෙන් බෞද්ධ ශාසනයට හා සමාජයට සිදු වූ සේවාව ඉමහත්. අපවත් වී වදාළ භාචාර්ය පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගුණසිංහපුර සොන්ඩස් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්ුණේ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. දවසේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට දෙවැනි බස්නාහිර සබරගමු මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වලට වැසි වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100-150 අතර තද වැසිද අපේක්ෂා කරන්නට පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල සුළඟේ වේගය 50 දක්වා වර්ධනය වීමේ ඉඩකඩක්ද පවතිනවා. දෙවන වටා මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට මන්නාරම සිට කොළඹ දක්වාත් ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුද ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය 60-65 අතරකයක් ගන්නවා. එවිට මුහුද ප්‍රදේශවල විටින් විට රළු වීමේ ඉඩකඩක්ද පවතිනවා. මේ පිළිබඳ නිවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලා සිටිනවා. සුළං හමන්නේ නේත දෙසින් සුළඟේ වේගය 30-40 අතරකයක් ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk